බොන ඔගොල්ලෝ හැමෝටම අද මං හිතුව ඔගොල්ලන්ට කියලා දෙන්න හරිම ඉක්මනට කෙසෙල් වගාවක් කරන්න පැල ටික ගෙදරම හදාගන්න විදිය. මේකේ පැල ගොඩක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකවරකට පැල 10ක් 15ක් වුණත් හදාගන්න පුළුවන්. හරිම ලේසි ක්‍රමයක් තමයි මං ඔගොල්ලන්ට අද කියලා දෙන්නේ. මේකට අපිට ඕනි වෙනවා කොම්පෝස්ට්. දැන් මේකෙදි මම මේ බඳුනෙම හදාගත්ත කොම්පෝස්ට් තමයි පාවිච්චි කරන්නේ. ඔයගොල්ලන්ට මම මගේ channel එකේ ශාරාජි simple life YouTube channel එකට යන්න ගිහිල්ලා බලන්න. මම ඔයගොල්ලන්ට link එකක් දාන්නම් description box එකේ. මේක හදාගන්න විදිය තියෙනවා. ගෙදරම කොම්පෝස්ට් හදන විදිය. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මේ විදියට බඳුනි කොම්පෝස්ට් හදාගන්න පුළුවන්. මේ මම බඳුනි හදාගත්ත කොම්පෝස්ට් එක තියෙන්නේ. ඊළඟට අපිට මේකට තව ඕන කරනවා ටිකක් වට ප්‍රමාණය වැඩි ටයර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටයර් ඕන තරම් නිකන් අරගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මේක ඇත්තටම ව්‍යාපාරයක් විදිහට කරන්න පුළුවන් දෙයක්. මම මේ ඔයගොල්ලන්ට සරලව කියලා දෙන්නේ. ඒක නිසා ඔය පරණ ටයර් තියෙනවනේ ටයර් කඩවලින් ගන්න පුළුවන් ඒවා පාවිච්චි කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක හදා ගන්න පුළුවන් කොම්පෝස්ට් ටිකක් ගෙදරම හදා ගන්න පුළුවන්. ටයර් ගන්න පුළුවන් කඩින්. එතකොට ඔයගොල්ලන්ට මතු පිටපස් ටිකක් විතරයි තව අවශ්‍ය වෙන්නේ. මතු පිටපස් එකකට මතු පිටපස් කොටස් එකකට කොම්පෝස්ට් කොටස් එකක් එකතු කරලා මුලින්ම පහලට දාන මිශ්‍රණය හදා ගන්න ඕන. දැන් මම මේ අරගත්ත භාජනයේද පහලට දාලා තියෙනවා මේ වගේ මිශ්‍රණයක්. පේනා නේද මගේ ගෙදර හරිම බොරළු වැඩි පසක් තියෙන්නේ. ඉතින් බොරළු වැඩි ගැටලුවක් නැහැ. ලොකු බොරළු ටික පොඩ්ඩක් ඉවත් කරලා දාන්න. එහෙම කරාම ඇති. මෙහෙම. ඊළඟට මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් කොහොමද මේකට අවශ්‍ය කරන දේවල් මොනවද. දැන් අපි මේ කෙසෙල් නේ. එතකොට කෙසෙල් වලින් පැල ලබා ගන්න නම් හොඳ මව් ශාකයක් අපි තෝරගන්න ඕනේ. හොඳ මව් ශාකයක් කියන්නේ මොන වගේ ශාකයක්ද? එයාගේ කෙසෙල් කන හොඳ ලොකුවට ගෙඩි හැදෙන කෙසෙල් කනක් වෙන්න ඕනේ. ඒ වගේම දිලීර රෝගවලට, බැක්ටීරියා රෝගවලට, පුස් රෝගවලට, ඊළඟට ශුද්‍ර ජීවීන්ගේ කිසිම හානියකට ලක් වෙච්ච නැති හොඳ නිරෝගී ශාකයක් වෙන්න ඕනේ. එයාගෙන් පැලයක් ගලව ගන්න. පැලයක් ගලව ගන්නකොට අල කොටසක් එනවනේ. දැන් අපිට සාමාන්‍යයෙන් ඔය අපි කෙසෙල් වගාවන් වලට පැල ගලවනකොට අලේ හරියට කැඩෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් වුණත් ඔයගලන්ට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද මම ඔයගලන්ට කලින් වීඩියෝ එක කරද්දී මම ගලවපු අලේ හොඳට ගැලවුණේ නැහැ. නමුත් මේක හිතවන්න පුළුවන්. පේනව නේද හොඳට මුල් පද්ධතිය හොඳට මේ පැත්තේ තියෙනවා. ඒක නිසා මේක හිතවන්න බැරි කමක් නැහැ. නමුත් ඔයගලන්ට මම මේක කරන්න මේක තෝරගන්නවා. දැන් මේ තියෙන කඩුපත් මොරෙයිය. කඩුපත් මොරෙයිය කියන්නේ කඩුවක් වගේනේ. මේක කඩුවක් වගේ තමයි තියෙන්නේ. ඔයගලන්ට මම කලින් වීඩියෝ එකේ තියෙනවා කෙසෙල් පැල හරියට තෝරගන්න විදිය. ඒ වීඩියෝ එක බලන්න. එතකොට මේ කෙසෙල් අලය තියෙනවනේ. දැන් අපිට ඕනේ මේ කෙසෙල් අලය. හරිද? අලය කියලා කියන්නේ අලය තෝරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන කරුණු ටිකක් තියෙනවා. මේ අලය තෝරගනිද්දී මේ බලන්න. දැන් මෙයාගේ මේ පහලට මේ ගිහිල්ලා තියෙනවනේ. මේ පහල තමයි මෙරිස්ටම් එක තියෙන්නේ. ඒ කියන්නේ මෙයා හැදෙන්නේ මෙන්න මේ මෙරිස්ටම් එක යට තියෙන්නේ මේ ගොබය. අපි කියන්නේ ගොබය කියලා. ගොබය තමයි තියෙන්නේ. මේකට අපි කියන කෝමේ කියලා. මේක අපි මෙතනින් කපා ගන්නවා. මම කපලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. හරි. දැන් පැහැදිලි. දැන් මෙතන මේ බලන්න මේ ගොබේ තියෙන නේද? මේ ගොබේට සම්බන්ධ වෙලා තියෙන අල කොටස තමයි මේ තියෙන්නේ. මේක හරීම මේකේ පැල හදන්න හරි ලේසි. මොකද මේකේ මෙරිස්ටම් එක තියෙනවා. මෙරිස්ටම් එක අහු වෙනවා කියලා කියන්නේ පැල හදන්න ලේසි කියන එක. ඊළඟට අපි කරන්නේ මේක කපා ගන්නවා හතරට විතර. එතකොට මේ කෝමය කපලා අපිට පැල ලබා ගන්න පුළුවන්. අපි මේක ටිෂු කල්චර් වලදීත් කරනවා. මේක වඩා ටිකක් සියුම්ව අපි මෙතෙන්දි රෆ් විදියක් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේක මෙන්න මෙහෙම මේ අක්ෂය ඔස්සේ. දැන් මේ අක්ෂය තියෙනවනේ. මේ අක්ෂය ඔස්සේ දික්කතට කැබලි වලට කපා ගන්න. මේ අලය දික්කතට කැබලි වලට කපා ගන්න අක්ෂය ඔස්සේ. දැන් මම උගලට කපලා පෙන්නන්නම්. දැන් මම මේක මේ දෙකට කපලා තියෙන්නේ. ඔයගලන්ට පේනව නේද මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල ඔස්සේ තව දෙකක් කපන්න පුළුවන්. දෙකක් හෝ තුනක් කපන්න පුළුවන්. මෙහෙම 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 ඔයගලන්ට තුනක් කපන්න පුළුවන්. අපිට ඕන වෙන්නේ මෙන්න මේක. මේකෙන් තමයි අපිට පැලේ ලැබෙන්නේ. ඒක නිසා මේක කපන්න ඕන. මෙහෙම මෙහෙම මෙහෙම. එතකොට මේ අල කැබලි හිටවීමෙන් අපිට පුළුවන්
පැල හදාගන්න. දැන් මෙන්න මේ විදිහට මම අල කැබලි ටික කපා ගත්තා. ඔයගලන්ට පේනවනේ. එතකොට මෙතෙන්දී නොනවත්වාම පැලෙනවා. පුංචි පැල. හරියට ටිෂු කාච පැල වගේම පැලෙනවා. ඔයගලන්ට ඒවා කපා ගන්න පුළුවන්. දැන් තායිලන්තේ වගේම මේ ක්‍රම හරියට පාවිච්චි කරනවා එයාලා එයාලගේ වගාවන් සඳහා. නමුත් අපේ ලංකාවේ ඒවා කරන්නේ නැහැ. මොකද දන්න අය කියලා දෙන්නේ නැහැනේ. ඒක නිසා ගොඩක් වෙලාවට අපේ මේ වගේ දේවල් හරිම අඩුවෙන් තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? අපේ රට පස්සට යනවා. ඒක නිසා තමයි මම ඔයගලන්ට මේවා කියලා දෙන්නේ. දැන් මේකෙනුත් ඔයගොල්ලෝ පස්සේ බලන්න මේ වගේ අල කෑල්ලකිනුත් මේ කියන්නේ අපි මේ කෝමය තමයි මේ කපන්නේ. මේවයි මේ මෙරිස්ටම් එක මේ තියෙන්නේ. මේ තියෙන්නේ මෙරිස්ටම් එක. මේ මෙරිස්ටම් එකේ පැලෙනවා. ලස්සනට පැලෙනවා. දැන් අපි මේක උඩට අපේ කොම්පෝස්ට් ටික දාගන්නවා මේ ටික. හරිද? මම බලන්නකො හොඳ කොම්පෝස්ට් හැදෙනකොට පේනවද පත්තෑයක් ඉන්නවා. ඊළඟට මෙතන ඉන්නවා මේ හැකරැල්ලෙක්. ඒ වගේ ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ඉන්නවා නම් මේ හොඳ කොම්පෝස්ට්. ඒක නිසා බය වෙන දෙයක් නැහැ. හරි. දැන් මේක අල කොටස මේ විදිහට හිටව ගන්නයි තියෙන්නේ. දැන් මේකේ අල කොටස මොන පැත්තද හොඳ පැත්ත? මේ පැත්ත තමයි උඩට හිටවන්න ඕනේ. මේ ගොබේ කොටස තියෙන මෙහෙනේ. මෙහෙම හිටව ගන්න. මේක තව කොටස් දෙකකට ඕනනම් කපා ගන්නත් පුළුවන්. මන්ද එක කොටසකට කැපුවට. මේකට මම දැන් මේ වීඩියෝ කරන ගමන් නිසා මම තනියටින් හිටවන්නේ. මම උගලන්ට හරියට හිටවලා පෙන්නන්නම්. මේක හොඳට ඇතුළට යන්න ඕනේ. දැන් මේ විදිහට අල කැබිලි ටික හිටවගෙන තියෙන්නේ. ආපහු මේක වැහින්න උඩටත් කොම්පෝස්ට් ටිකක් දාමු. මේ මම වේලිච්ච කොළ වලින් හදපු කොම්පෝස්ට් එකක්. ඔයගලන්ට පේනවා තාම මේක හොඳටම හැදිලා නැහැ. නමුත් මම මේකත් පාවිච්චි කරනවා. ඔයගලන්ට පේනවාද මේක තියෙන සරුසාර බව? මේ ගැදවිල්ල ඉන්නා නේද? අපි එහෙනම් මේක එකතු කරමු. දැන් මම මේ ටික එකතු කරලා තියෙන්නේ උඩින් දාලා ඊට පස්සේ වැහුවා. දැන් මේක වහලා ටිකක් හෙවනක තියන්න. සාමාන්‍යයෙන් දැන් මම මෙතන නම් පොඩි හට් එකක් වගේ හදලා තියෙන්නේ. ඒක තමයි මම හදන හැම පැල జాතියක්ම තියන්න තියලා තියෙන්නේ. උගලන්ටත් ඒ වගේ පොඩි ප්‍රොපගේටර් එකක්ම වෙන්න ඕනේ නේ. හෙවන තැනක තියන්න. හෙවන තැනක දැන් මේකට මම වතුර දැම්මා. වතුර දාලා තියෙන්නේ මේ විදිහට තියන්න. දැන් උගල මගෙන් අහයි මේකට කොම්පෝස්ට් නැතුව ඇයි මේ භාගයට කොම්පෝස්ට් වෙන එකක් දැම්මේ කියලා. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේකට ඕනේ දැන් මේක දිකේ වෙනවනේ. මේක කොහොමද දිකේ වෙනවා? ඒ කියන්නේ මේක තව 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 දිරාපත් වෙනවා. ඒ දිරාපත් වෙනකොට මේකට අවශ්‍ය කරන පෝෂණය ටික ඔක්කොම ලැබෙනවා. ඒක නිසා භාගයට හදපු කොම්පෝස්ට් එකක් වුණත් භාවිතා කරාට ගැටලුවක් නැහැ. හොඳ කොම්පෝස්ට් තියෙනවා නම් එහෙම පාවිච්චි කරන්න. දැන් මට ඔයගලන්ට පෙන්වන්න ඕන උනේ මේකට කිසිම මුදලක් යන්නේ නැහැ. ඔයගලන්ට පේනව නේද? කිසිම මුදලක් යන්නේ නැතුව ගෙදර තියෙන මේ පොළවේ තියෙන පස්තිකකුයි කොම්පෝස්ට් එකකුයි විතරයි ඕන. ඔයගලන්ට මේක ස්වයං රැකියාවක් විදිහට කරන්න පුළුවන්. ටිෂු කල්චර් ලැබ් එකක් කරගන්න. දැන් ටිෂු කල්චර් කළාට කරන්නේ ගොඩක් අය ටිෂු කල්චර් කරන්නේ පැල හදන්න. කෙසල් පැල තමයි වැඩිපුර කරන්නේ. ඉතින් ඔයගලන්ට මේක ඒගොල්ල තරම්ම හැදුන් නැති වුණාට ඔයගලන්ට මේ වගේ අල ටිකක් හොයාගෙන ටයර් ටිකක් අරගෙන ඒ ඔක්කොම නිකං කරගන්න පුළුවන්. මේ විදිහට හදන්න පුළුවන්. මේක මෞෂාකේට සර්ව සම පැල තමයි මේකෙන් හම්බෙන්නේ. ඉතින් මේක හොඳ ව්‍යාපාරික වගාවක්. මේ විදිහට කරන ලංකාවේ අය ඉන්නවා. මේ විදිහට මේ මයික්‍රෝ ප්‍රොපගේෂන් කරන්නේ නැතුව මේ විදිහට කෝමය අරගෙන කෝමයට මේක දැන් ට්‍රීට්මන්ට්ස් උනත් කරන්න පුළුවන්. දැන් කෙනෙක්ට අවශ්‍ය නම් අර කෝමය අරගෙන කෝමය අලු තියෙන ජලයේ පොඩ්ඩක් මේ ගිල්ලලා තියලා කොහොමද, ඒ කියන්නේ අලය පොඩ්ඩක් අලු තියෙන ජලයේ ගිල්ලලා තියලා කපලා මේකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක මම උගලන්ට පෙන්වුවේ නැහැ. මොකද එහෙම අවශ්‍ය නැහැ. මේ සබාධමත් එක්කලා අපි යන එකේදී පැලයක් දෙකක් මැරුණට ගණන් ගන්න එපා. ඒක ස්වාභාවිකයි. ඒක ස්වාභාවිකයි. දැන් අපි ගොඩක් ව්‍යාපාරික වගාව කියලා පැලයක් දෙකක් මැරෙන එක දැන් අපි කුන්දි සතුන්ගෙන් හානි වුණා. ඒකත් එක්කල යන එක මම දකින්නේ නෑ මේ හොඳ දෙයක් කියලා. සත්තු ඔක්කොම නැති කරගෙන අපිට එහෙම ජීවත් වෙන්න බෑ. අපි ස්වාභාවික වගාවන් කරනකොට හරිම ජීවිතේ විඳින්න පුළුවන්. මේ හැමදේම උපේක්ෂාවෙන් අපිට විඳ දරාගෙන අපේ ආර්ථික තත්ත්වයත්
දියුණු කරගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් නම් හරිම ලස්සනයි මේ ලෝකේ නේද? අපේ හිතත් ඒ විදිහට හැදගෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි ඔයගලන්ට මේ වගේ තාක්ෂණික ක්‍රම. මේක ඇත්තටම මේ දේ ගොඩක් අය දන්නේ නැහැ. දන්න අය කියලා දෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ මේවා කරන හින්දා ව්‍යාපාරික වගාවන් නිසා විදියට. හැබැයි මට හිතුණා අද මේක කියලා දෙන්න ඕන කියලා. මොකද ගොඩාක් අයට මේක වටි ගෙදරට අවශ්‍ය කරන පැල ටික හදාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලන්ට ටිෂු කල්චර් වලට ආසයි ඉන්නවා නම් දැන් ආයෙ ඉන්ටේක් එක තියෙනවා. 13 වෙනි ඉන්ටේක් එක. ඔයගොල්ලන්ට ජනවාරි පළවෙනි සතිය වෙනකන් ඇඩ් වෙන්න පුළුවන්. අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න. මගේ ඊළඟට වැඩමුළු තියෙනවා, මොටිවේෂනල් වැඩමුළු. ආදර වැඩමුළුව පටන් ගන්නවා ජනවාරි 2. ඊට පස්සේ සෞභාග්‍ය රන්දුරටුව වැඩමුළුව දැන් ඔයගලන්ට ජොයින් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒ ඔක්කොගෙම ඩීටේල්ස් ගන්න පුළුවන් මගේ YouTube Facebook page එකට මැසේජ් එකක් දාන්න, ශාරාජී සිම්පල් ලයිෆ් FB page එකට. ඊළඟට ඕකිඩ්ස් වලට අවශ්‍ය කරන ෆයිනෑන්ෂල් ඕකිඩ් කල්චර්, ව්‍යාපාරිකව ඕකිඩ් වගාවක් කරන්න බලාපොරොත්තු වෙන අයට අවශ්‍ය කරන සියලුම දැනුම තියෙන පාඨමාලාව. ඊළඟට ඕකිඩ් කොම්පෝට් මේකින් කෝස් එක, ඊමනි කෝස් එක, මේ තුනම තියෙනවා. අවශ්‍යයට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් කරන ගමන් එහෙනම් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. channel එක subscribe කරලා තියන්න. ඕන් ලංකා YouTube channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් තෙරුවන් සරණයි ඔයගොල්ලෝ හැමෝටම.